එතකොට ගිය සතියේ අපි sum of product ගන්න ඒ වගේම product of sum ගන්න ඉගෙන ගත්තා. එහෙනම් අපි truth table එකකට output ගන්න හැටි මුලින්ම දැනගත්තා. එතකොට ඔයගලන්ගේ මේ දෙවෙනි කොටසේ අහන පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ logic gate සම්බන්ධ ප්‍රශ්නේ මුලින්ම යාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාට මොනවා හරි scenario එකක් දීලා තියෙන එකක් කියෝලා ඒ output එක ගන්න පුළුවන්ද කියලා. එතකොට ඒ දැනුම තිබිය යුතුයි. ඒතර ලකුණු ගන්න විදිහ මං කියලා දුන්නේ මේ output එක output කියන කොලම් එකේ output එක පෙන්වන්න ඕනේ. inputs හරියට පෙන්වන්න ඕනේ. නිවැරදි table එක අඳින්න ඕනේ. ඒතර ඔය සියල්ලංගෙම තමයි වට ලකුණු ලැබෙන්නේ. ඊළඟට output එක ගත්තට පස්සේ ඒකේ sum of product එක ලියන්න. ඒතර මෙතෙන්දිත් ආයෙ වට ලකුණු දෙකක් ගන්න පුළුවන්. නිවැරදිව මෙන්න මේ එකේ ඒවා සලකලා sum of product එක ලියුවට පස්සේ ඊට පස්සේ ඔයා දැන් අපි බලමු මේ sum of product එක ගත්තාම ඒක තමයි මේ මේකේ output එක නෙමෙයි කතා කරන්නේ sum of product එක. හරි දැන් එතනදී ඔයාලට මෙන්න මේක ආශ්‍රයෙන් gate එක අඳින්න කිව්වොත් අපි gate එක අඳිනකොට ලේසිම ක්‍රමය තමයි මෙහිම A wire එකක් තියෙනවා B wire එකක් තියෙනවා C wire එකක් තියෙනවා එතකොට a dash මම මේ අඳින්නේ මේ උඩ තියෙන මෙන්න මේ ගේට් එක a dash b සහ c c මෙතනත් මම මෙහෙම කළා හොඳට පෙන්වන්න ඕනේ ඒක AND ගේට් එකක් ඊළඟට මේක ගන්නවා a b dash B word not taken. ඊළඟට C. ඊළඟට A B. C dash. අම මෙතන මේක අඳින්නේ මේ වෙලාව අරගෙන ඇත්තටම මේක පෙන්වන්නේ මේක gates ගණන පෙන්වන්න ඕගලන්ට. ඊළඟට අන්තිම එක A B C දැන් මෙතන gates ගණන count කරන්න අන්තිමට මුළු එකම O gate එකක් කරහා යනවා right ඊළඟට මම මෙන්න මේ තමයි මම බලාපොරොත්තු වෙන gate එක. එතකොට මෙතන nut gates 1 2 3 1 2 3 AND gates 4 5 6 7. එතන 4ක් තියෙනවා. කොහොම 7ක් එනවා. අන්තිම එක 8යි. නං gates 8ක් ලැබෙනවා මෙතනදී. right gates 8ක් ලැබෙනවා. එහෙනම් මම ඒ ගත්ත නිර්මාණය මම මෙන්න මේකයි කියලා අපි මේ ස්ක්‍රීන් එක මම කැප්චර් කරගන්න හදාන්නේ බලමු අපි කැප්චර් කරගන්න පුළුවන්ද කියලා. දැන් ඒක ඩබල් වෙනවනේ. කමන්නේ. හරි බලමු අපි ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා. මට ඕනේ මෙන්න මේ වගේ ගේට් එකක් එනවා කියලා පෙන්වන්න විතරයි. දැන් මේකේ ආරම්භන තමයි මෙච්චර ගේට්ස් ගොඩක් එනවා නම් අපි ඒ ගේට්ස් ප්‍රමාණය අඩු කිරීම තමයි ඊළඟ පරමාර්ථය. එහෙනම් මේක සිම්ප්ලිෆයි කරන්න සුළු කරන්න. මේ සුළු කිරීම අපේ සිලබස් එකේදී අපි දෙකකට ක්‍රම දෙකකට කරනවා. ඇත්තටම 2018 සහ 19 අවුරුදු දෙකම කාණු මැප් හරහා සුළු කරන අවස්ථාව ලැබුණා. ඉතින් මේක සුළු කරන්න ඔයාට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කානෝ සිතියම් නැත්නම් කේ මැප් නැත්නම් කානෝ මැප් භාවිත කරලා සුළු කරන්න. අංක දෙක බූලියානු බීජගණිත නැත්නම් බූලියන් රූල්ස් සරහා යන්න පුළුවන්. බූලියන් රූල්ස්
ඔයාට මේ ක්‍රමය අද දවසේ මම උගන්වන්න ලෑස්ති වෙලා ඉන්න. එතකොට කාණුම පරහා කොහොමද සුදු කරන්නේ? දැන් අද පාඩම සම්පූර්ණයෙන්ම කාණුම විතර ගිය සතියේ වෙනකොට ඔයා තනිකර ඉගෙන ගත්තේ කොහොමද මම සම් ඔෆ් ප්‍රොඩක්ට් කියන්නේ? කොහොමද මම ප්‍රොඩක්ට් ඔෆ් සම් කියන්නේ කියන එක තමයි. කියන්නේ මේකෙන් මෙන්න මේක ගන්න තමයි ගිය සතියේ කියන්නේ. ලකුණු දෙකක් ගන්න. අද ඊටු සුදු කිරීම සාමාන්‍යයෙන් මේකට ලකුණු පහක් යනවා මේ ප්‍රශ්නෙට සුදු කිරීමට. මේ ක්‍රමය හරහා කාණුම පරහා සුදු කරන්න මම අද දවසේ උගන්වන ලකුණු පහක් ගන්න. රයිට්? හරි. එතකොට අපි ඔන්න දැන් ලෑස්තිවමු කාණු මැප් එක හදන්න. දැන් අපි මුලින්ම යනවා කාණු මැප් එක අඳින්න ඉගෙන ගන්න යනවා. රයිට්. දැන් මේ මේ ට්‍රික් ටේබල් එකේ කාණු මැප් එකක් කියලා කියන්නේ මේ තියෙන මේ වැලියු 8ම මැප් එකකට දාන්න ඕන. එතකොට අපි ඉගෙන ගමු බලමු අඳුන ගමු මේ කාණු මැප් එකක මොනවද තියෙන්නේ කියලා. රයිට්. කානෝ මැප් එකක තියෙනවා නම් AB කියලා වර්ග දෙකක් variable මෙන්න මේ වගේ කානෝ මැප් එකක් ලැබෙනවා. කානෝ මැප් එක බලන්න. කානෝ මැප් එක ලැබෙන්නේ AB. එතකොට මට මේක මෙන්න මේ විදිහට වෙනස් වෙන කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ කානෝ මැප් එක අඳින හැටි මම ලොකුවට ඇඳලා පෙන්නන්න මෙහිම මැප් එක අඳිනවා. මේ මැප් එක හතරකට කඩා ගන්නවා. එතනදී මේ පැත්ත A මේ පැත්ත B. A තියෙන්න පුළුවන් එක්ක බිඳුව එක්ක එක. B තියෙන්න පුළුවන් ඒත් බිඳුව එහෙම නැත්නම් එක. මේ අවස්ථා හතරයි තියෙන්න පුළුවන්. ඉතින් බලමු හරියද කියලා. ඕ බිඳුව බිඳුව. හරිනේ. ඊළඟට බිඳුව මේ පැත්තෙන් බලන්න පුතේ. මේ පැත්තේ මානේ බිඳුව උඩින් බැලුවොත් එක. ආ මේ බිඳුව කියන්නේ තව විදිහකින් කියනවනම් a වල ඩෑෂ්. මේ කියන්නේ a, එක කියන්නේ a. එහෙනම් මේක තව විදිහකින් කියනවනම් මේක කියන්න පුළුවන් b වල ඩෑෂ්, මේකට කියන්න පුළුවන් b. එහෙනම් මේක මම ලියනවා a ඩෑෂ් b ඩෑෂ්. මේක ලියන්න පුළුවන් a ඩෑෂ් b. මේක ලියන්න පුළුවන් a B dash. තව විදිහකින් නම් මෙතන එකයි මේ පැත්තෙන් එන්නේ එකයි උඩින් එන්නේ බිඳුවයි. එක බිඳුව කියන්නේ AB dash. මෙතන එනවා එකයි එකයි. ඒ කියන්නේ AB. කොටින්ම කියනවා නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේකේ මේ AB ගහලා කියන ට්‍රුත් ටේබල් එකේ මොනවද එන්න පුළුවන්? එක්ක බිඳුව බිඳුව. එහෙම නැත්නම් බිंदु එක එහෙම නැත්නම් එක බිඳුව එමත් නැත්නම් එක මේකනේ අවස්ථා හතර. ඒ අවස්ථා හතර මැප් කරලා තියෙන එකයි කානෝ මැප් කියලා කියන්නේ. තේරුණාද මැප් එක ගියේ හැටි? හරි. දැන් අපි දෙකේ මා කානෝ මැප් එක බොහොම සරලයි. හොඳට බලා ගන්න. මේ තියෙන්නේ ඒ කානෝ මැප් එක තමයි. ඉතින් ඒ කානෝ මැප් එක මේ විදිහට තියෙනවා. දැන් මම යනවා මේක ඉරේස් කරලා මම යනවා වේරියබල් 3ේ කාණු මැප් එක කොහොමද ප්ලේස් කරගන්නේ කියලා. හරි. මේ වේරියබල් 3ේ කාණු මැප් එක ගන්න අපි අඳුන ගන්න ඕනේ. ඒ කොටස් අඳුන ගන්න ඕනේ. ඒකට මම මෙතන තියෙන මේ ටේබල් එක ගේන්නම්. මේ තමයි මේ ටේබල් එක. මෙතෙන්ට මං ටේබල් එක ගේන්නම්. රයිට්. මේ ඔයගොල්ලෝ දන්නවා ට්‍රුත් ටේබල් එක අපි මේක මොහොතකට මේක ගැන හිතන්න එපා. මේක මොහොතකට අමතක කරන්න මම මේක කපාට කළා දාන්න. ඔයාලට මතකද ඔක්ටල් ටේබල් එකේ මේ කවුද බිඳුව? 1 2 3 4 5 6 7 එහෙම නේද? රයිට්. හරි. එහෙනම් මම මේ මේ variations නැත්නම් මේ තියෙන්න පුළුවන් ආකාර බිඳුව 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 combinations 8 තියෙනවා. මේ විදිහට බිඳුවෙන් පටන් අරගෙන 7 වෙනකන් තියෙනවා. මෙහෙමනේ තියෙන්න පුළුවන් නේ අපිට බිඳු 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 බිඳුව බිඳුවයි එකයි ඔය ආදි වශයෙන් තියෙන පුළුවන්. ඉතින් ඒක දාන රටාවත් ඔයගොල්ලෝ දන්නවා බිඳුව එක ගියා මේ පැත්තෙන් බිඳු 2යි 1යි 1යි බිඳු 2යි 1යි 1යි අවසානයේ 1ව 3ක් සෙට් වෙනකන් යන්නට ඉතින් බිඳු 4යි 1ව 4යි ඔක්කොම එනවා 8. 8 ආකාරයක් විවිධ ආකාර ගන්න පුළුවන් ABC
देखे बल तुन कियाने तुन कियाने मेने में वेरिएबल तुनाई कियने का देखे बल तुन कियाने अट आकार है ए अट आप ही में विधि है तो मैप कराना हाँ दाने होंदे तो बाने मैप करके याने विधि ए पहल लटा दाने वा ए रहती है ना पुरवा आकार दिखाई ए डैश अनेक का ए ए ए डैश वो मत ये ना बिंदु अखियाने डैश बोल दाने जना मैं आगे बैठना पुलवा मैं को B dash माँगे का मेहमान मलियान ना मटर लेसी लिया ने एक एक्सेल के मलियान ना मैं कते माँग के ना माँ B dash बालमुंग B dash C dash इलाके B वाला डे डैश बट C इलागे का B C इलागे का B C डैश हाँ ना राइट दंग मैं के माँग आधे के नहीं आने को टा मनोहर गेट लो वक्त ये ना वाला मित्रा वो गुलांगे पैन पाविच कराने पाविच कला के क्वेश्चन का दाला आहान ना පුළුවන් ඔයගලන්ට එහෙම නැත්නම් නිකන් අඳින්න හදන්න එපා මම කිව්වහම අඳින්න right මම ඒ ඔප්ෂන් එක ඔයගලන්ට ඉතන allow කරලා තියනවා දැන් right දැන් ඔයගලන්ට මේ පේනවා b bar c bar තව විදිහකට කියනවා නම් 0 0 0 1 මේ දාලා තියෙන විදිහ ගැන මම මුලින්ම කියලා දෙන්න right හොඳට බලන්න මේවා variable දෙක ආවට පස්සේ මෙහෙමයි දාන්න වෙන්නේ මේකෙදි බලාපොරොත්තු වෙනවා හරි ලස්සන දෙයක් සෑම විටම එක variable එකක් වෙනස් වෙන්න බෑ මේක වෙනස් වෙනවද නෑ ඊට යාබද තියෙන සෙල් එකක වෙනස් වෙන්න බෑ හැබැයි අනෙක් එක වෙනස් වෙනවා c dash c වෙනවා එහෙනම් එකක් වෙනස් වෙනවා මේ දැන් පාටින් දාලා තියෙන c කියන variable එක වෙනස් වෙනවා c dash c වෙලා මේ බලන්න බිංදුව එක වෙලා හැබැයි එකක් ගී හැමමයි එහෙනම් සෑම විටම මේ යාබද ඒවා මොකද වෙන්න ඕනේ එකක් වෙනස් වෙනවා එකක් වෙනස් වෙන්නේ අනේ ඒ ආකාරයට තමයි මේක යන්න ඕනේ එහෙනම් මේකෙත් වෙන්නේ මොකද්ද ඊළඟ එකේ c වලට මොකද වෙන්නේ c වෙනස් වෙලා නැහැ ඒ කියන්නේ මෙහෙම යනවා වෙනස් වෙන්නේ නැති එක මම රතු පාටින් යනවා මේ බලන්න ඊළඟ එකේ b එක මොකද වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ මේ බලන්න හොඳට බලන්න මේක B dash B dash වෙනස් වෙලා නැහැ මේ බිඳුව බිඳුවමයි මේ පැත්තට ගියාම මේ මේ දෙක අතර බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මේකේ බිඳුව නම් එක වෙලා ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ B කියන පදය වෙනස් වෙලා එහෙනම් මම B පදයේ ගාවට මෙහෙම යන්නම් ඒක වෙනස් වෙලා හැබැයි C කියන variable එක වෙනස් වෙලාද වෙනස් වෙලා නැහැ ඊළඟට මේ c කියන එක ගත්තාම මෙතන යනකොට මොකද වෙන්නේ cc dash වෙලා වෙනස් වෙලා එහෙනම් හොඳට බලන්න යාබද සෙල්ස් එක බලද්දි එක පදයක් සෑම විටම වෙනස් නොවේ අනෙක් පදේ සෑම විටම වෙනස් වේ ඔන්න ඔය concept එක යන්න ඕනේ right ඕක හොඳට තේරුම් ගන්න ඕනේ ඕක නැතුව අපිට ට්‍රූත් ටේබල් එකක් හරියද කියලා හොයාගන්න බැ. ළමයින්ට කැමති විදිහට ට්‍රූත් ටේබල් අඳින්න පුළුවන්. මේ මගේ විදිහ. A පහලට දාලා BC. right? එතනදී තියෙන වටිනාකම තමයි මට මෙතෙන්දි ගන්න පුළුවන් වෙනවා මේ මේක ඇතුළට මෙන්න මෙහෙම අගයන් ටිකක්. හොඳට බලන්න මම ගන්නෙ. මට මෙතන ගන්න පුළුවන් මේ කියන්නේ බිඳුව බිඳුව බිඳුව. හරිද? මේ කියන්නේ මොකද්ද? බිඳුව බිඳුව බිඳුව. එහෙනම් මේ කියන්නේ විපැත්තෙන් එනවා බිඳුව උඩින් එනවා බිඳුවයි එකයි දැක්කද හා ඊළඟ එකේ මොකක්ද එන්නේ බිඳුවයි එකයි එකයි ඊළඟ එකේ මොකක්ද එන්නේ මේ පැත්තෙන් එනවා බිඳුව උඩින් එනවා එකයි බිඳුව හරි දැන් මට කියන්න මේ බිඳුව 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 කියන්නේ කවුද කවුද අපි මේ ට්‍රූත් ටේබල් එකම මෙතනට ගමු
හරි දැන් මට හොඳට පේනවා තව ලං කරගමු ඔය කියන එක මම මෙතන ලියනවා ඔය කියන්නේ බිඳුව කියන එක එහෙනම් මේ කියන්නේ මොකද්ද බිඳුව බිඳුව එකයි කියන්නේ ආ එක මේ කියන්නේ මොකද්ද තුන මේ කියන්නේ මොකද්ද දෙක දැක්ක නේද ඒ කියන්නේ මේවයි මෙතනින් වේරියබල් එකේ අගේ බලා ගන්න මේ එන අගේ මොකද්ද කියලා බලන්න තේරුණාද හරි නැවත යනවා මෙතනට මේ කියන්නේ මොකද්ද මම මේ ලියන එක අමාරු වෙන්න බෑ මේ කියන්නේ 1 උඩින් ගත්තොත් බිඳුවයි බිඳුවයි ඔක තව විදිහකින් කියන්න පුළුවන් මේකම තව විදිහකින් කියන්න පුළුවන් A B' C' ABC යනවා ලියුවොත් ඒක වාගේ පොතේ ඔය විදිහත් ලියා ගන්න ඕනේ මේ විදිහ ලියලා අනික් විදිහත් ලියන්න ඕනේ හරි ඊළඟට ඊළඟට යමු බලන්න එහෙනම් අපි බලමු මේ එක බිඳුව බිඳුව ගැන කවුද කියලා හතර එහෙනම් මෙතන මම පුරවනවා හතර ඊළඟට මේ කියන්නේ කවුද බලන්න මේ කියන්නේ මේ පැත්තෙන් කවුද එන්නේ එක උඩින් එන්නේ කවුද බලන්න බිඳුවයි එක කවුද මේ 101 කියන එක නේ ආ ඒ තමයි පහ එහෙනම් මෙතන යනවා පහ මෙතනට යනවා මේ පැත්තෙන් එන්නේ කවුද එක උඩින් එන්නේ එකයි එක ඒ කියන්නේ එකයි 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 කියන්නේ හත ඕන්න මෙතෙන්ට පනිනවා මෙහෙම අන්තිම එකේනා යන්න එක බිඳුව sorry එක එක බිඳුව කවුද එක එක බිඳුව කියන්නේ ආහය එහෙනම් ඒ ඉන්නේ හය ඔන්න අපේ කානෝ මැප් එක හරියටම දැම්මට පස්සේ කොහොමද එන්නේ කියලා බලමු අපි එන විදිහ තමයි බිඳුව එක ඔන්න පනිනවා දෙක තුන හතර පහ හය හත දැක්කද එහා පැත්තේ පැලපු හැටි ඔන්න ඔය පැටර්න් එකට තමයි එන්නේ කානෝ මැප් එක මං අඳින විදිහට හැබැයි කානෝ මැප් අඳින ආකාර ගොඩාක් තියෙනවා ඒ හැම එකේම රූල් එක මතක තියාගන්න එකක් වෙනස් වේ අනෙක් පදේ වෙනස් නොවේ යාබද සෙල්ස් වල රයිට් ඕක මම තේරුණාද කියලා බලන්න 2000 पेपर का गान वाव गलाने पेन ना ना देदास दहातू ना अगे मात के हरी ना हाय एक कलस्वनी प्रश्न टेक गियो थीं मामा में का रेस कर ला देना मट्टे में तो ना हाँ ने गलाने पेन आमदे उन्दरे मामा लोग कराना राय हाँ ने विच ऑफ द फॉलोइंग is an incorrect varadi kana map layout right then ahanne incorrect enam hatarakma hari ekak varadi then thoranna balanne haba ek paata thoranna nathum udata balala hari ek yatin irak gahanna 22 aya mulin karanna idea ek ganna හරි හරි දැන් අපි ඒක බලමු හරිද කියලා right හරි දැන් මේ හැම එකේම බලන්න මේ හැම එකේම බලන්න මේ බිඳුව තියෙනවා එකක් වෙනස් වෙන්නේ නැහැ අනික වෙනස් වෙනවා මේක බලන්න මේක වෙනස් වෙන්නේ නැහැ මේක වෙනස් වෙන්නේ නැහැ මේක වෙනස් වෙනවා හැම එකකම බැලුවොත් එකක් වෙනස් වෙන්නේ නැහැ අනික එක වෙනස් වෙනවා හැබැයි මෙන්න මෙතන විතරක් මොකද වෙන්නේ බිඳුව එක වෙනම මේකත් වෙනස් දෙකම වෙනස් වෙනවා එහෙනම් මේ පිළිතුර තමයි ගන්න වෙන්නේ පුතාලට තේරුණාද එතකොට මේ ඔයා කානෝ මැප් එකක් අඳින විදිහ දැනගෙන ඉන්න ඕනේ එතකොට තමයි අපිට ඕනේ කානෝ මැප් එකක් අnder කමක් නැහැ මේ ක්‍රමවේදයට යටත් එතකොට මම අඳින කානෝ මැප් එක මෙතන මෙන්න මේ කානෝ මැප් එක නෑ මම අඳින්නේ A B C D කියලා මේ විදිහට මගේ මම අඳින කානෝ මැප් එක මෙතන පෙන්නලත් නෑ A B C D කියලා මම යන්නේ ඒකෙත් මේ පැටර්න් එක නෙවෙයි තව පැටර්න් එකක් right අපි බලමු මම අඳින පැටර්න් එක right ඔගොල්ලෝ කැමති විදිහක් ඔයගොල්ලන්ගේ පාසලේ උගන්වපු විදිහ හරි
මම උගන්නන විදිහට නේද මම උගන්නන විදිහට ගත්තොත් පොඩි වාසියක් තියෙනවා මොකද මේ පැටර්න් එකක් යනවා ඇතුලේ මේ බලන්න 0 1 2 3 4 5 6 7 හරි අපි යමු වේරියබල් 4ක කොහොමද වෙන්නේ කියලා එහෙනම් උඩ එක අර විදිහම වෙනස් වෙන්නේ නැහැ මොකද්ද 0 0 0 1 1 1 1 0 මේක 0 0 1 0 1 1 1 මේ විදිහමයි යන්නේ පැටර්න් එක යනකොට කොහොමද යන්නේ बिंदु एक देख तुन घुमाई मेघ हतर पहा हाय मित्रा हत अटाय मित्र ने मेघ आई अट अट नमय दहाय कुलहा दुलहा दह तुन දහහත් දහහතර පහළව බලන්න මාරු වෙලා යන්නේ මේක බලන්න පුළුවන් මේකේ අන්තිමට බලුවහම මේ තියෙන්නේ මොකද්ද මේ A B C D මේ කියන්නේ A B C D ඒ කියන්නේ මොකද්ද පහළව 1 1 1 1 right ඒ කියන්නේ පහළව දැන් ඔයාගේ අපිට හොයා ගන්න පුළුවන් ඉතින් මේ ක්‍රමයට ඔයාගේ කානෝ මැප් එක ඉක්මනින් අඳින්න හුරු කරගන්න. කොහොමද කානෝ මැප් එක අඳිනකොට යන පැටර්න් එක ඔයා මෙතනදී ලියා ගන්න. මම දැන් කානෝ මැප් එකක් ඉක්මනට අඳින්න කියලා දෙනවා. අපිට තියෙන 3 variable මේක ගැන worry වෙන්න එපා. අපිට තියෙන 3 variable අඳින විදිහ බලා ගන්න. A B C කියලා ලියනවා. මෙහෙම මෙහෙම බෙදා ගන්නවා හතරට බෙදා ගන්නවා නැවත ඊට පස්සේ බිංදුව 1 දැන් යනවා බිංදුවයි 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 1යි 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 බිංදුවයි ඊට පස්සේ අපිට පොඩිට දා ගන්න පුළුවන් බිංදුව 1 2 3 4 5 6 අපි මේවට කියනවා මින් ටර්ම් නම්බර්ස් කියලා මින්ටම් නම්බර්ස් දාගන්නේ කියලා ලොකු වටිනකමක් තියෙනවා හේතුව ඇයි අපිට පුළුවන් මින්ටම් නම්බර්ස් යූස් කරලා අපේ කානෝ මැප් එකේ අවුට්පුට් එක ගන්න ඕනේ දැන් මම කියලා දෙන්න හදන්නේ අවුට්පුට් එක ගන්න. ඉතින් දරුවා කානෝ මැප් එක නිවැරදිව ඇන්දොත් අපි ඒකට ලකුණු නිවැරදි කානෝ මැප් එකට ලකුණුත් ලැබෙනවා. right? ඒතර කානෝ මැප් එක නිවැරදිව ඇඳ ගැනීම ඕනේ. හරි දැන් අපි මේ ඇඳයි කියනකො කානෝ මැප් එක මේ තියෙන කානෝ මැප් එක ඇඳ දැන් මේකෙ තියෙන වටිනකම තමයි මේකේ අගයන් දැමීමේදී කිසිම කලබලයක් වෙන්න ඕනේ නැහැ. මොකද ඔයා ගාව මේ වෙනකොට තියෙන මේ වටික තියෙනවා. තේරුණා නේද? මේව මේ ටික මම පෙන්වන්නම් පුතාලට පේනුනේ මේ අගයන් ටික තියෙනවා. හරි. දැන් මම මේ කාණෝ මැප් එකට මම අගයන් මේකේ තියෙන ට්‍රුත් ටේබල් එකේ අගයන් ටික මේකට ගන්න හදනවා. මින්ටම් නම්බර් 0 කියන තැන 1යි. එහෙනම් මෙතන 1යි. මේක තේරුණාද? මෙතන 1යි. මින්ටම් නම්බර් 1 කියන තැනට 1යි. 1 කියන තැනට 1යි. මින්ටම් නම්බර් 2 කියන තැන කොහෙද? ආයකට 1යි. මින්ටම් නම්බර් 3 කියන තැනට 0.1. මින්ටම් නම්බර් 4 කියන තැනට 0.1. මින්ටම් නම්බර් 5 කියන තැනට 0.1. මින්ටම් නම්බර් මෙතන එනවා 6 කියන තැනට 0.1. 7 කියන තැනට තමයි එන්නේ. හරි. දැන් එකේ ඒවා කීයක් ආවද? 1යි 2යි 3යි 4යි ආපු තැන් චුට්ට බලන්න 0.1 2 මේක 7 මෙතන. sorry 7 මෙතන 6ට නෑ. මේ හරි. මේක හරි. very good. right. එතකොට 7 කියන තැන තමයි එන්න ඕනේ මෙතෙන්ට එන්න ඕනේ. දැන් අපි ඔය විදිහට ඇඳ ගැනීම සම්පූර්ණ කානෝසිතියමට ගිය අවුරුද්දේ ලකුණු දුන්න විශේෂත්වය තමයි තරුවක් දාගන්න කානෝ මැප් එකක අපි ඉස්සරම බින්දු දාන්නේ නැතුව ගියා. නමුත් දැන් බින්දුව දැමීම කියන්නේ සම්පූර්ණ කානෝ මැප් එකක් කියන එක තමයි එකෙන් කියන්නේ.
එතකොට කවණ මැප් එක සම්පූර්ණ නම් අර බිඳු තියෙන්න ඕනේ කියන එක මතක තියාගන්න. ඒතර මුලින්ම ඔයා ඒක දැනගන්න ඕනේ. හරි. දැන් අපි ඒකත් කළා ඉවරයි. එහෙනම් ඊට පස්සේ වෙලාවේ මම පාවිච්චි කරනවා කාණෝ සිතියමක තියෙන එකේ ඒවා අරගත්තට පස්සේ ඒ ඒවා ගෲප් කරන්න හැටි මම කියලා දෙනවා. Right, එහෙනම් group කරන්න හැටි මම කියලා දෙනවා. අපි දැන් යනවා Kano map එකක් groups හදන්න මම යනවා. Right, එහෙනම් අපි මෙහෙම ගිහිල්ලා එහෙනම් මම පළවෙනියට මම යනවා. මට හම් වෙලා තිනවා Kano map එකක්. දැන් අමතක කරන්න එපා මේ බිංදු දාන්න ඕනේ. Kano Kano සිතියමක බිංදු අනිවාර්යෙන් තියෙන්න ඕනේ. Right. කාණු මැප් එකක තියෙන නීති ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඔන්න අපි නීති එකකින් එක ඉගෙන ගමු. ඒ නීති ඉගෙන ගන්නවත් එක්කම ඔයාලට මම කාණු මැප් එකක මේ ගෲප්ස් ගන්න හැටි කියලා දෙනවා. රයිට්? පළවෙනි එක තමයි කාණු මැප් වල කණ්ඩායම් කරන්නේ මේ sum of product යටතේ කරනකොට එකේ ඒවා පමණක් සලකන්න. එහෙනම් රූල් නම්බර් 1 අපි රූල්ස් එක යමු. No zero allows. देखेने बिंदु ये वा गणन करने पा. है ना अभी बनाते गणन करनो ने मित्रे में मागे खानों में अपने के एक ये वा सालकानो. इलाके टन नीति ये तमाए. No diagonals. Group should be horizontal or vertical. उनका देखियन मागे दे में के गातो मटे में के खंडाय मधा ने क्यों मामा මෙන්න මෙහෙම කණ්ඩායම් හදන්න බෑ මේක වැරදි. එහෙනම් කණ්ඩායමක් හදනකොට මේක වැරදි. ඒ කියන්නේ ඩයගනලි ගන්න බෑ. එහෙනම් නිවැරදි කණ්ඩායම වෙන්න ඕනේ මෙන්න මේ විදිහට කණ්ඩායම් ගන්න. එහෙම නැත්නම් මේ අතට. ඒ කියන්නේ vertically එහෙම නැත්නම් horizontally විතරයි. No diagonal. ඒක තේරුණාද? ඇදේට ගන්න බෑ. ඒකෝ තිරස්ව තිරස්ව පමණ කණ්ඩායම් කළ හැක. මෙන්න රූල් එක no diagonal allows. No diagonals. Group may be horizontal or vertical but no diagonal. Right. ඊළඟට only power of 2 numbers of cells each group. හරි. බලමු අපේ රූල් එක කොහොමද යන්නේ කියලා. එහෙනම් මම යනවා මේ කණ්ඩායම නැවත මම බලනවා මේ කණ්ඩායමේ තියෙන්න ඕනේ කොහොමද? මං ගන්නවා මේකෙ වෙන්න ඕනේ දෙකේ ඒවා කියන්නේ මෙන්න මේ වගේ එක. එහෙම නැත්නම් හතරක්. මේ ක්‍රමය හරි. තේරුණාද? මේ ක්‍රමය හරි. හේතුව තමයි දෙකේ බලවලින් තමයි අපි මේ කණ්ඩායම් කරන්නේ. එතකොට ආයි වෙන්න පුළුවන්, එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, හතර වෙන්න පුළුවන් නේද? අට වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි අද දවසේ කාණු මැප්ස් ගොඩක් කරනවා. ඒක කරනකොට ඔයගොල්ලෝ මට උදව් වෙන්න එක එක්කෙනාට මම බාර දෙනවා ගෲප් කරන්න. රයිට්. ඊළඟ නීතියට යමු බලන්න. රයිට්. ගෲප්ස් මේ විතර මේකෙත් පෙන්නලා තියෙනවා මේ විදිහටම ගෲප් should be as large as possible. එක්ක තරම් විශාල කරන ගෲප් එක. මේ බලන්න මේකේ ගෲප් එකේ මේ හතරක් ඉන්නවනේ. මේ මෙහෙම තියෙනවා. එතකොට මේක චූටි 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 ගෲප්ස් හදුවොත් මේක වැරදි. wrong. this should be right. ඒ කියන්නේ හැකි තරම් සුළු කරන්න නම් ගෲප් එක ඉතාම විශාල වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මම මෙතෙන්ට යන්නම් මේ ක්‍රමය හරි කිසියම් කෙනෙක් ගෲප් එක මෙහෙම කරොත් මෙහෙම පොඩි පොඩි ගෲප්ස් හදුවොත් ඒක වැරදි. එතකොට ගෲප් එක හැකි තාක් විශාල කරන්න ඕනේ කියන නීතියට යනවා. ඒ කියන්නේ මේ මේකේ හැදුවොත් මේ විදිහට ඒක වැරදි. දෙකේ ගොඩවල් ගැහුවොත් මෙහෙම කරොත් වැරදි. මේක වැරදි. එහෙනම් නිවැරදි ක්‍රමය තමයි හැකි තරම් මේකේ ඔක්කොම ටික පුළුවන් තරම් ගන්න ඕනේ. නම් මේ හතරක් තියෙනවා නම් මේ හතර ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මේක ගන්න ඕනේ මේ. රයිට්. අපි බලමු ඊට පස්සේ නීතිය මොකද්ද කියලා. ඊළඟට everyone must be in at least a group. ඒ කියන්නේ තනි වෙච්ච එකක් තියෙන බෑ කොහේ කාට හරි ආව කණ්ඩායම් කරලා දෙන්න ඕනේ. රයිට්. දැන් උදාහරණයක් මේක
මේක නැතුව තියෙන්න බෑ. ඒ කියන්නේ මෙහෙම කළා තිබුණොත් වැරදි. මෙයා ඉන්න ඕනේ කාට හරි group එකක. ඒ කියන්නේ යාව group කරගන්න ඕනේ මෙහෙම. Right. ඊළඟට ඔයා හිතනවා ඉතින් මේ group එක මෙයාටත් අයිති නේ කියලා. කමක් නෑ. මොකද අපේ තව rule එකක් තියෙනවා. Overlap allowed. Overlap කියන අපි පිට වෙන්න පුළුවන්. මෙයාගෙත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. Right. එහෙනම් ඒක ගැටලුවක් නෑ. බලමු ඒ rule එකක් තියෙනවා. Overlapping allowed. Is a question. ये वाकी में wrap around रहा. What is this wrap around? वाले में wrap around है कहते हैं ना आज के लिए में तो ना. Right? Make में तानी तानी मूल्य वाला तीन है ये वाव वेनु वाला आप इधर पुलवां में वां एकुतुक कर गाना. What time? माम पे ना नांगे कुतुक करने दे में हमारे एकुतुक कराने. On a wrap around. देखा तो तब पुहने दे. खाते दहिया कर गाना आरे right මට පුළුවන් මේ විදිහට වටේ මුළු හතර තියෙන ඒවා එකතු කරගන්න right එහෙනම් අපිට ඒ ක්‍රමෙත් පුළුවන් මේකට ගන්න හරි දැන් මෙහෙම එකතු කරගන්න පුළුවන් එහෙනම් අපි මේ විදිහට මේක එකතු කරන්න පුළුවන් හරි දැන් ඒකත් එකතු කරානේ හරි දැන් ඒ කියන්නේ අපිට මේ අණුව මේ group එකේ දැන් output එක ගන්නයි ඕනේ දැන් අපි output එක ගමු right එහෙනම් මම output එක ලියන්න පටන් ගන්නවා මට වර්ඩ් වලම ලියන්න පුළුවන්. මේක දැන් හැරෙන්න ගන්න බෑ මොකද group එක මෙතනයි තියෙන්නේ. මම size එක ටිකක් ලොකු කරලා ලියනවා. මුලින්ම මම අපි මෙහෙම ලියමුකෝ. right. මම මෙයා ගන්නවා මුලින්ම. මෙන්න මේ යාළුවා එළියට ගත්තා. මේ group එක ගැනයි මම මේ කියන්නේ. ඒක මම රෝමන් ඉලක්කම් එක කියලා දාගන්නවා. මොකද මේ group එක ගැන කියන්න ඕනේ අපි A B C ආශ්‍රයෙන්. අපි මෙයාට මොකද කියන්නේ? A dash ඊළඟට මෙයාට උඩින් මොකද්ද කියන්නේ? ඔයා මෙතනින් බලන්න ඕනේ මොකද්ද කියලා මේ B dash C හොඳ එක බලන්න ඕනේ. B dash C. ඒක තේරුණාද? හා ඒක තේරුණා නම් මේක ලියන්න බලන්න. මේක කොහොමද ලියන්නේ? A උඩින් B dash හරි මේක ලියා ගන්න පුළුවන් තමන්ගේ මේ කණ්ඩායමේ සමාජිකයන්ගේ නම ලියන්න ඕනේ A B C ඇසුරෙන් දැන් මේ උඩ එක ලියුවේ A dash B dash C මේක යට එක A B dash C දැන් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේක අරගෙන මෙතන තියෙනවා විශේෂ දෙයක් ඒ තමයි මෙයා a dash a වෙලා ඒ කියන්නේ වෙනස් වෙන අය ඉවත් කරන්න. එතකොට ඔයාට ඉතුරු වෙන්නේ මේ දෙන්න විතරයි. මොකද b dash b මුකුත් වෙලා නැහැ. එහෙනම් උත්තරේ තමයි b dash c. ඔන්නේ එක උත්තරයක් හරි. එක group එකක උත්තරයක් හරි. මම යනවා ඊළඟ එක්කෙනා මේ ලොකු group එක. ඒකනම් මට ලියන්න වෙනවා ඔක්කොම ටික. අපි ලියාගෙන යමු ටක් ගාලා. ඒ තමයි a B dash C dash A පළවෙනි එකේනා දෙවෙනි එකේනා A B dash C තුන්වෙනි එකේනා A B C හතරවෙනි එකේනා A B C dash හරි දැන් මම මේකෙත් අර විදිය වෙනස් වෙන අය ඉවත් කරනවා වෙනස් නොවන අය තියා ගන්නවා කවුද වෙනස් වෙන්නේ අපි අයින් කළ දැන් b dash b dash b වෙලා වෙනස් වෙනවා ඒක වැරදි c dash c වෙනවා එතනම වැරදි එහෙනම් වෙනස් වෙන්නේ නැති එකම පදේ මොකද්ද a විතරයි එහෙනම් අපිට ඕනේ වෙනස් වෙන්නේ නැති අය විතරයි එහෙනම් මේ මුළු කාණු මැප් එකේ සමස්ත පිළිතුර වෙන්නේ A එකකින් එනවා අනික එකකින් එනවා මොකද්ද B dash C හරි ඊළඟ session එකේදී ඔයාලට තව ප්‍රශ්න ගොඩක් කරන්න පුළුවන් වෙනවා අපි මේක ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයකට හදාගමු හරි දැන් අපේ පිළිතුර ආවේ මේ ප්‍රශ්නේ අපි පිළිතුර ලියාගමු පිළිතුර උනේ මම රතු පාට ගන්නම් මේ පැත්තේ මේ කියාවේ A B dash C
සී කියන එක. දැන් ඕක අපිට මං කරපු විදිහ තමයි මේ group එක ගත්තා, මේ group එක ගත්තා, ඒ group එකේ items ටික වෙනම ලියාගත්තා. ලියාගෙන මම මොකද කරේ? වෙනස් වෙන අය අයින් කරලා වෙනස් නොවන පදේ තියාගත්තා. දැන් ඕක පුතාලට දැන් මේක ඒ කියන වැලිබ් එක ගන්න, මේ වැලිබ් එක ගන්න ඔයාට ඇත්තටම සැහෙන වෙලාවක් ගියා. ඒ කියන්නේ හතර පාරක් ලියන්න. හැබැයි ඒක නිවැරදි ක්‍රමය තමයි. නමුත් ඔයාට පුළුවන් මේක ඇහෙන් බලලා තෝරගන්න. අපි ගමු හොරිසොන්ටලි. මේ පැත්තට ගමු. තිරස්ව ගත්තොත් එයාට හම්බ වෙන්නේ කවුද කියලා බලමු. මම මෙතනින් යන්න. එයාට හම්බ වෙන්නේ කවුද? එයාට හම්බ වෙන්නේ A කියන එක විතරයි. එහෙනම් වෙනස් වෙන්නේ A විතරමයි. يعني නම් A උත්තරේ වෙනවා. උඩින් බැලුවොත් මොකද වෙන්නේ? ඒ සියල්ල වෙනස් වෙනවා. මේ B වෙනස් වෙලා, මේ මෙතනදි වෙනස් වෙලා, මෙතන B පදේ වෙනස් වෙලා, බිඳුව වෙනස් වෙලා එකට. ඊළඟට අපි ගත්තොත් C කියන variable එක ගත්තොත් බිඳුව එක වෙලා, ආයි එක, ආයි බිඳුව. ඒ කියන්නේ මේ උඩින් ගත්තොත් සියල්ල වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන කොටස, මේ කියන group එක උඩ මේ පැත්තෙන් බැලුවොත් එයාගේ වෙනස් වෙනවා. Right? එහෙනම් අපිට ඕක තේරුම් ගන්න පුළුවන් නම් ඇහෙන් ඕක කරගන්න පුළුවන්. ඇහෙන් බලලා කරන්න පුළුවන්. එතකොට ඒකම තමයි මම අර variable ටික ලියලා 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 වෙනස් නොවන පදේ ගත්තේ. මේකෙත් මෙහෙම ඇඟිල්ල තියාගෙන යන්න වෙනස් වෙන්නේ නැහැ A කියන variable එක. හැබැයි B සහ C වලාගයන් වෙනස් වෙනවා. ඒ විචල්‍ය වෙනස් වෙනවා. එහෙනම් අපි ඔහොමම බලමු අපේ අනිත් ගෲප් එකකට මොකද වෙලා තියෙන්නේ කියලා. අපේ අනිත් ගෲප් එක ගත්තොත් මම තව වර්ණයක් ගන්නා, මලා නිල් පාට ගන්නා. මෙහෙම ගත්තොත් මේකේ මෙන්න මේ පදේ වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ B C ඩෑෂ් කියන එක වෙනස් වෙලා නැහැ. මේක මොකද මේක මේ පැත්තට යන්නේ නැහැ. මෙතන විතරයි තියෙන්නේ. හැබැයි මේ A කියන පදය වෙනස් වෙනවා. A බිඳුවේ ඉඳන් එක වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ B C ඩෑෂ්. එහෙම තමයි ඉක්මනින් පිළිතුර ලබා ගන්න. ඒතර ඔයාට ඉක්මනින් පිළිතුර ලබා ගන්නත් නිවැරදිව ටිකක් වෙලා ගිහිල්ලා හරි ගන්න ක්‍රමය ක්‍රම දෙකම දැන් දන්න. හරි. දැන් මම මෙතන ඉඳන් ඔයගලන්ට පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා. දැන් මේ ඇක්ටිවිටි එක මාත් එක්ක කරන්න මේ ඇක්ටිවිටීස් ඔක්කොම උගන්ට අප්ලෝඩ් කරනවා. මම මේක එක එක කෙනාට පවරනවා ගෲප් කරන්න සහ අදාළ variable එළියට ගන්න හැටි කරන්න කියලා දෙනවා. right. හොඳ මම යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ මේක. දැන් පන්තියේ ළමයෙකුට පුළුවන් ඔයාලට ඔප්ෂන් එක දීලා තියෙනවා මම. පුළුවන් එයාගේ නම කියලා කතා කරන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ ඇක්ටිවිටි එක ගන්න 22 අය පොඩක් අත උස්සන්න. 22 අය මේක අද දවසේ ඉගෙන ගත්තේ කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අත උස්සන්න. අද දවසේ මුල් වතාවට ඉගෙන ගත්තේ කෙනෙක්. ආ හොඳයි. අර අපි බලන්න ඕනේ මේක මේ විදිහ මේ ක්‍රමේ තේරුණාද කියලා. දැන් රවිෂ්ක පුතා අද ඔයා ඉගෙන ගත්තනේ. දිනුරිත් අද. අනික අය අද ඉගෙන ගත්තේ හොඳට අත උස්සන්න බලන්න. ක්ලාස් එකට එන අය රිෂිද ඉන්නවා. රවිෂ්ක ඉන්නවා. හරි මම එක්කෙනෙකුට දෙන්නම්කෝ අවස්ථාව. හරි. අපි එක දරුවෙක්ට කියමු මෙන්න මේකේ අර නීතියට ගැලපෙන ගෲප්ස් දෙක කතා කරන්න පුළුවන්. දැන් එක session එකක හරි ලස්සනට ඔයගොල්ලෝ කතා කළා කරා මේ ඊයේ පෙරේදා question and answer එකේදී මට ඕනේ එහෙම. මොකද අපිව හම්බ වෙන්නේ නැහනේ දැන්. ඉතින් අපි මෙහෙම හරි කතා කරලා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ඕනේ. දැන් තියෙන ප්‍රශ්න. අද දවසම කරන්න ඉතුරු ටික මේ ප්‍රශ්න කරන්න. ඉක්මනට එන රිෂිද ඇවිල්ලා මේක ලකුණු කරන්න ඔයාට තේරෙන විදිහට ලකුණු කරන්න අවස්ථාව තියෙනවා. වැඩි වෙලා ගන්න එපා. එක්කෙනෙක් කරන්නේ රවිෂ්ක කරන්න. එක්කෙනෙකුට මම අවස්ථාව දෙන්නම්. අද ඉගෙන ගත්ත එක්කෙනෙක්. අඳින්න බැරිද පුතේ? කතා කරන්න පුළුවන් ඔයගලන්ට? ආ හරි. වෙරි ගුඩ්. හරි දැන් ඔයා කතා කර කර කරන්න පුළුවන්. ඔයාට පුළුවන් vertically එක group එකක් ගත්තා. හරි. හරි. එක හරි. හරි. හරි දැන් මට පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මේ
ग्रूप मम वे पाटा गाँ पाटा गा मे ग्रूप हरे गेरवाने दंगी हरे हरे वेरी गुड right and hari paata dekhen yanako hari then hari then mata nil paata group ekke monama paata dekhen godak inputi paata dekhen yan ai nil paata dinne pa ome ome then me group ekak ratu paata group ekak me group ekak mechcharai group then ai mehema group ekak yanne ne daru mehema group ekak yanne ne hari me wage group ekak ai awashya wenne neda ai anawashya group ekak eka awashya ne then सी वेरी गुड ඊළඟට මෙයා ලියන්න පහලින් ලියන්න මේ කවුද ඒ නෑ මෙතන ලියන්න මෙතනින් මෙහෙම ලියන්න මෙතන ලියන්න ඒ මෙයා කවුද ඒ බී සී දරුවෝ බී සී හෝ හෝ සී බා කොහෙන්ද ආවේ දැන් ඔයා ලියන්න ඕනේ මෙයා ගැනයි මේ දෙන්න ගැන ලියන්න ඕනේ මේ ඔයා ලියුවා මෙයා ගැන ලියන්න ඕනේ ඒ මේ පැත්තෙන් ඒ උඩින් බී සී බී සී එක්කෙනෙක් ලියන්න රවිෂ්ක විතරක් ලියන්නකො එතකොට හරි ඊළඟට දැන් මේක කපන්න ඕනේ කපන්නේ කොහොමද ඒ කියන පදේ වෙනස් වෙනවා ඒකින්ද යා අයින් කරාද පිළිතුර වෙන්නේ මෙහෙම අන්න එහෙම දැන් මේ කලින් මේ දැන් කරපු විදිහ හරි එක්කෙනෙක් ලියලා කරගෙන යන්න එතකොට අපිට ඉක්මනට කරගෙන යන්න පුළුවන් ඒතර ඊළඟට මෙන්න මෙයාගෙන ලියන්න බන් රතු පාටින්ම ලියන්න යාගෙන හා ඒ බී ඩෑෂ් සී ඩෑෂ් මේ තියෙන්නේ මේ බී ඩෑෂ් සී ඩෑෂ් लसन කොහොමද පුතේ අපි ලාස්සනට මේක ලියන්නේ මේක ලියනකොට මෙන්න මේ කොටුව ඇතුලේ ලාස්සනට ලියන්න මට කොහොමද ලියන්නේ මේ පදේ ලියන්න ඕනේ B C එකතු කිරීම මේක ලියනවා A C dash මෙහෙමයි පිළිතුර ගන්න හරි කොබණ තේරුණාද මේක හරි දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නට යන්න දැන් මේක මේ මේ පුතා කරේ හිමීන් ලියලා මූලික මුලදී මං කිව්වේ ඒ විදිහට කරන්න කියලා. දැන් මේක ඇහෙන් අරගෙන කරනවා නම් කොහොමද කරන්නේ? ඇහෙන් බල්ලා කරනවා කොහොමද කරන්නේ? අපි ඒකත් කරලා බලමු. මේ ගෲප් එකයි නිල් පාට ගෲප් එක. නිල් පාට ගෲප් එකේ මේක විතරයි ගන්න දෙන්නේ. නැන් උත්තරේ වෙනවනේ මොකද්ද? BC. මුලින් විතරනේ. මේ ගෲප් එකේදී මොකද වෙන්නේ? ඒ වුත් වෙලස් වෙලා නැහැ. එහෙනම් ඒ ගන්න පුළුවන්. උඩින් ගත්තොත් මේ වරනේ b පදය වෙනස් වෙලා මේ හැබැයි c වේරියබල් එක වෙනස් වෙලා නැහැ බිංදුව බිංදුවම එහෙනම් c ඩෑෂ් අන්න එහෙම හැංග ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි දැන් යමු අපි ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවාද කරන්න හරි තව එක්කෙනෙක් මට ඕනේ මේක
මට ඊළඟට ඕනේ අලුතෙන්ම කරන කෙනෙක් 2012 අලුතෙන්ම කරන කෙනෙක් අත sorry 2022 අලුත් එක්කෙනෙක් අත උස්සන්න දිනුරි කරන්න දිනුරි බලන්න මේකේ ගෲප් එක හදන්න very good ආ බලමු අපි කරන්න හැටි මේක හොඳ එකක් හොඳ ප්‍රශ්නයක් පුතේ තුනේ ගෲප් නැහැ තුනේ කණ්ඩායම් නැහැ දෙකේ බල වලින් යන්නේ එකෝ එක එකෝ දෙක එකෝ හතර එක දෙක හතර දැන් ආයි මකලා මකලා යමු බලන්න ලස්සනට පාට තුනෙන් තුන අඳින්න තුනක් තියෙනවා पाठ तुने तुना दिन हारे एकाई आया दिन निपा तब का उठता दिन निपा हारे दें दम पाठ आ रखे ना दम पाठ अंधी निपा दे पा रहा क्या पारा कहना है मैं ती दम पाठ गते ग्रुप पे कर दम पाठ इन लिए मुआपी मनाद में के वेलाती ने मनाद में के आ वेना स्वेन्ने नेती पा दे के मैं पेटेम बाल किया ने ए वेरिएबल लेके वेना स्वेलान මේ බාන්නේ ඒ මුකුත් වෙලා නැහැ. උඩින් බැලුවාම මේක වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ කවුද? B. Right. එහෙනම් මොකක්ද එන්නේ? AB. ආයි මකලා ලස්සන ලියමු. AB. දැන් පාට එක ලියන්න ලස්සනට. එක්කෙනෙක් ලියන්න. हाँ तो कोटा देंगे मामा आने वर्ष कोटा साइन करना पड़ना ना हरे हरे दें मैं उत्तर टीका हरे देख के ले माम बालन ना हाँ दानी अपने मूली में बालना मामा मैं रातु पार्ट के लिए पूछ के ना हरे देख के ला बी सी हरे ये का हरे मैं उड़ीन पेन मैं देख के वितराई करने पुला मैं पैते बनास्तना ए की ने वेरिएबल के � එනම් මේ තුන්වෙනිද ලියපු නිල් පාටින් ලියපු එකට ගියොත් බලන්න මේ නිල් පාටින් ලියපු එකට ගියොත් ඒකේ a වේරියබල් එක තියෙනවා උඩින් c වේරියබල් එක මුකුත් වෙලා නැහැ හැබැයි b වේරියබල් එක වෙනස් වෙනවා මේ බිඳුව එක වෙනවා එහෙනම් මේකත් හරි ඊට පස්සේ දම් පාට වේරියබල් එක දම් පාට ගෲප් එක දිහා බලන්න ඒකේ a පදේ මුකුත් වෙලස් වෙලා නැහැ ඒක හරි එතකොට b පදේ උඩින් බැලුවොත් b කියන වේරියබල් එක දම් පාට එක එහෙමම තමයි තියෙන්නේ. එහෙනම් a b එහෙනම් මේ උත්තරේ වෙන්නේ සමස්ත පිළිතුර වෙන්නේ කොහොමද? අපි ලොකුවට ලියමු රතු පාටින් ලියමු. a b දම් පාට වේ ගෲප් එක b c රතු පාට ගෲප් එක තද නිල් පාට ගෲප් එක AC ඔන්න පිළිතුර මේකයි වෙන්නේ right එතකොට ඔයාට පේනවා මේ කොච්චර සුළු කිරීමකට ලක් වෙලාද කියලා right හරි එහෙනම් අපි මේකත් අයින් කරමු අපි යමු ඊළඟ ප්‍රශ්නෙට අඳිනකොට එක්කෙනෙක් අඳින්න ඉරි දෙකක් ඇඳෙන හින්දා एक ने पटांगा तरफ़ पसे आंधे ने अनेक का आंधे ने पटांगा ने बाय या इवरन का मीना हाँ इलाके में मामे आना वा आह फिर इधर लोगों का रखा मो मेक ग्रुप कराने बालन हाँ मुली में एक ने मामा काउंट कराने के ने के मटे हाइलाइट कराने पड़ोगा हाँ ना एक ने पटांगा ने बालन हाँ राविश के कराने राविश के गाता राइट दिनुरी हाँ दिन बलन हरे हरे गैटलू वक्त ये नॉन देते ना गैटलू वक्त है ने हरे ग्रुप पे के एलिमेंट्स लिए मुबलन रविश के लिए आने वाह हाँ दबु ग्रुप पे के आउटपुट टेक भी तरह
output එක ලියනකොට ඔයාට අර තමන් කියලා දීපු විදිහට යන්න පුළුවන් පුතේ දැන් අර මම මේ දෙකට නම් කිව්වේ කොහමද ආ එක ලියන්න හිමින් right සස්මිත ලියන්නේ very good හරි එතකොට අපි බලමු මේ සස්මිත ලිපියක බලමු ඒ කියන්නේ මෙන්න මම පාට පාට වලින් වෙනස් කරන්න නම් එක මෙන්න මේ දම් පාට ගෲප් එකයි සස්මිත ලිව්වේ සස්මිතගේ ගෲප් එකේ අවුට්පුට් එක හරියද බලන්නයි මම මේ හදන්නේ A හරි මේ පැත්තෙන් වෙනස් වෙලා නැහැ නුඹුත් B' හරි උඩින් බැලුවහම බිඳුව බිඳුව වෙනස් වෙලා නැත්තේ D විතරයි එහෙනම් D' සස්මිතගේ පිළිතුර හරි ප්‍රවිෂ්ඨගේ පිළිතුරට යමු මේකට යමු අපි මුලින්ම මේක උඩින් ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ වාට C C D dash වෙනස් වෙලා නැහැ මේ මේ පිළිතුර හරි මේ පැත්තෙන් බැලුවහම A dash මේ බලන්න මේක මුකුත් වෙන AA මුකුත් වෙනස් වෙලා නැහැ එහෙනම් මේ පිළිතුර හරියටම හරි ඊළඟ පිළිතුර ගන්න බලන්න රවිෂ්ක එතන දෙන්නේ ක්ලියනවා එක්කෙනෙක් ලියන්න රවිෂ්ක මෙතනින් බලන්න ඔයා මේ තියෙන්නේ A dash කියලානේ A dash නේ බිඳුවනේ A dash කරන්න මෙතන උඩ A dash B හරි උඩින් ගත්තාම ඔක්කොම වෙනස් වෙනවා හරි දැන් ඔයාට මේක දිහා බලලා ලස්සන දෙයක් කියන්න පුළුවන් කොහොමද මම මොකද මම කියන්නේ බලන්න පුතේ group එකක හොඳට අහගන්න මම මේ කියන එකද group එකක යාළුවෝ නැත්තම් members ලා හතරක් ඉන්නවා නම් පිළිතුර වඩා සුළු වෙනවා පිළිතුරේ තියෙන වේරියබල් දෙකයි ඒකයි කියන්නේ group එක හැකියතාක් විශාල කරගන්න කියලා right ඊළඟට group එකේ යාළුවෝ දෙන්නයි ඉන්නේ මේ බලන්න දෙන්නයි ඉන්නේ එහෙනම් පිළිතුර මොකද වෙන්නේ පිළිතුරේ මොනවද තියෙන්නේ තුනක් තියෙනවා items මේ බලන්න group එකේ යාළුවෝ ඉන්නවා දෙන්නයි එහෙනම් පිළිතුර තුනක් වෙනවා මේක සමස්ත පිළිතුර ලියන්න කිව්වම ඔයා කොහොමද ලියන්න ඕනේ අර මම කලින් ලිව්වා වගේම ලියන්න A බා B ඔයාලා ලියන්න පුළුවන් එක මම රතු පාටින් ලියන්න A බා B ලොකු group එක එකතු කිරීම A බා C D බා එකතු කිරීම A B බා D බා මේ පිළිතුර අවසාන පිළිතුර වෙනවා right ඊළඟට මම යනවා තවත් ප්‍රශ්නයක් කරන්න හරි අපි මේක මකා ගත්තා බෝඩ් එක right ඊළඟට මම යනවා මේ තව ප්‍රශ්නයක් මට හම්බුණා. විනුකි විනුකි මේක group කරන්න බලන්න. විනුකි ඔයා තමයි දැන් board එකේ ඉන්නේ. ඔයා group කරන්න බලන්න පුතේ. ප්‍රවිෂ්ක අරේ හරි පාට තුනෙන් යමු right හරි අපි මේක නැවත මකලා පාට තුනෙන් තුන්දෙනෙක් කරන්න right ගොඩක් groups හදන්න බෑ එච්චර groups හදන්න බෑ හැකි තරම් අඩු කරගන්න ඕනේ groups ටික හරි දැන් එක්කෙනෙක් ගන්න එක්කෙනෙක් අපි අවස්ථාව දෙන්න ආරවිෂ්ක අදිනටක් ගාලා එක group එකක් ගන්න ඔයා එක ගත්තොත් වෙන පාටක් ගන්න තව කෙනෙක් ඊළඟ එක්කෙනා එන්න ආ හරි ආ ඒක ඩයගනල් දුව එක ගන්න බෑ right ඒක ඩයගනල් මොකද ඇත්තටම මෙහෙම ගන්න බෑ එයා ගන්න තිබුණ හතර පැත්තේ හිටියන මෙයත් එක යන්න තිබුණා මෙයා මෙයත් එක ගන්න
හරි රතු පාට එක යන්න බලන්න නිල් පාට එක හදපු කියලා නිල් පාට එක ලියන්න බලන්න නිල් පාට එක පිළිතුර ලියන්න මේ පැත්තෙන් බලාගෙන යන්න බලන්න කවුද එන්නේ A මේ පැත්තෙන් આવොත් A මේ කවුද B dash උඩින් බැලුවොත් බිඳුවයි මේ බිඳුව D එක වෙනස් වෙලා නැහැ එහෙනම් D dash මේක උත්තරය දැන් රතු පාට උත්තරේ හරිද කියලා බලනවා මම පුතේ රතු පාට කිය උත්තරේ වැරදි මේ පැත්තෙන් එන්නේ කවුද A dash මේ මේ පැත්තෙන් A dash මේක වැරදි රතු පාට එක්ක නේ හදන්නේ A dash රවිෂ්ක හරි A dash B උඩින් ගත්තොත් D dash නේද මේ බලන්න මේ මෙයා නෙමෙයි D මේකත් වැරදි ආ දැන් තේරුණාද D dash ඔයාට එක පාට ගන්න බැරි වුණොත් ඔයාට ලියන්න වෙනවා මෙයයි මෙයයි මම ඒක ලියලා පෙන්නන්නම් මෙයා ගැන කියන්න ඕනේ A B C පද වලින් කොහමද A dash B උඩින් ගත්තොත් C dash D dash ඊළඟ එකේන මෙයා A dash B උඩින් ගත්තොත් C D dash. Then Himalayan. Right. Then make it the. Mam poddaka me udeka makanawa mokada meke adu paruwa thiyena nisa meka makanawa. Right. Meka diha hondata balanna. हाँ एक पार गाने विधि है आए खेला देने खेला किए ना अपने मेहमान मुली लेले बाला मु मेहमान लिए वो पाले देख कहाँ रहने दे मैं पैतिंग बाला ना मैं पैतिंग मैं एलिमेंट्स देख लिया गाना लिया गा तेरे पास से वाट हम बने ना मैं मान लिया हुआ लिया गा तेरे पास से वाट हम बने ना समान ये वा मैं कहारी ए ए बा हारी है ना एक हारी उन्हें पुता लिए पु रविश के लिए पु उतरे हारी मैं इतने बी बी हारी बी वेना सुतला ने ඊළඟට netmi chuttak inna netmi duwa poddak inna man kiyala denna gaman inne b c dash c e kiyanne wenas wenawa eka kapala dana d dash wenas wenne ne mehema etukota eka hari hari den ekapara kiyala denna karana vidhi kiyala denna kiyala mata kiwwa ona putte bala ganna e kiyapu daruwata me patten oya me group eke inne kawuda kiyala me me A B S ring ලිව්වොත් ඔයාලට හවු වෙන්නේ මෙයා විතරමයි. ආයි වෙන කවුරුත් තරගයක් නැහැ. එහෙනම් පුතේ එන්නේ මොකද්ද? A dash B පමණයි. ඒක තේරුණාද ඔයාලට මේ පැත්තෙන් බැලුවොත් මේ group එකේ ආයිතිය A B R ring ලිව්වොත් A dash B පමණයි. ඊළඟට උඩින් බැලුවාම C D S ring බැලුවාම ඔයාලට තරග කරන්න දෙන්නේ කින්නවා. මම මේකත් චුට්ටක් මකලායි පෙන්වන්න. කවුද ඉන්නේ මට ඉන්නවා දෙන්නේ ඒ තමයි එක්කෙනෙක් තමයි C බාන C ට මොකද වෙලා තියෙන්නේ බිඳුව එක වෙලා එහෙනම් C වැරදි වෙනස් වෙන කෙනෙක් C වෙනස් වෙන යාළුවෙක් අපි වෙනස් වෙන අය ගණන් ගන්නේ නැහැ එහෙනම් බිඳුවේ ඉඳන් මොකද වෙන්නේ බිඳුවටම ඒ කියන්නේ වෙනස් වෙලා නැහැ එහෙනම් එයා හොඳයි කවුද හොඳ D dash හොඳ එහෙනම් අන්තිම පිළිතුර මොකද වෙන්නේ D dash එහෙනම් A බා B D dash නම් මේ පිළිතුර තමයි එකපාර බලලා ගන්න එක. හරි දැන් අපි මෙහෙමම යනවා පුතේ. right දැන් උත්තරයක් ගත්තා. දැන් net විදුව family පාට කරපු එක වා කර කර හිටියා වාට කරන්න පුළුවන් net විදුව net මිදුව ඉක්මනින් family party අන්න හරේ
හරි එයාට බලන්න පුළුවන් උඩින් උඩින් කෙලින්ම ලියන්න පුළුවන් නේද පුතේ සී ඩී බා කිසි ගැටලුවක් නැහැ උඩින් මේ බලන්න මේකද මෙයාට අයිති වෙන්නේ උඩින් ගත්තොත් මෙයා විතරමයි හරිද මම ඔන්න මේක පෙන්නනවා මේ මේ උඩ මෙන්න මේක කිසි ගැටලුවක් නැතුව යනවා කියන්නේ සී ඩී බා කියන එක ප්‍රශ්නයක් නැහැ මේ සී ඩී බා පුතේ ඔයාට මේ බිංදු එක වැඩ කරන්න අමාරුයි නම් මුහිමින් ලියා ගන්න මෙතන සී ඩෑෂ් ඩී ඩෑෂ් උම ලියා ගන්න මට ඒක ලේසි වෙයි සමහරට සී සී ඩෑෂ් ඩී ඩෑෂ් CD ආයෙන මොකද මෙතන තියෙන්නේ CD dash ආතරේක වෙනස් වෙලා නැහැ එතකොට මේ පැත්තෙන් බැලුවොත් කවුද ඉන්නේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මෙන්න මේ කැරේ දෙකෙන් යන්න ඕනේ විතර A පදේ වෙනස් වෙනවා බිංදුව එක වෙනවා හැබැයි B පදේ වෙනස් වෙලා නැහැ නේද B dash එන netniki පිළිතුර හරි මේ වෙලාවේ හරි එහෙනම් අපිට ඔය විදිහට කානෝ මැප් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒක ඇත්තටම හරි ලස්සන ක්‍රීඩාවක් තමයි. හැබැයි අමතක කරන්න එපා කානෝ මැප් එක කම්ප්ලීට් වෙන්නේ බිංදු දාන්න ඕනේ මේ තැන්වල. මම බිංදු දැම්මේ නැහැ අර ඒවා හයිලයිට් වෙන්න ඕනේ නිසා. හැබැයි එක්සෑම් එකේදී බිංදු දැමීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. හරි අපි තව එකකට යමු. මේ ප්‍රශ්න පත්‍රය මම එවනවා ඔයගලන්ට. මම මේ ප්‍රශ්න පත්‍රය අප්ලෝඩ් කරනවා තව ටිකකින්. කානෝ මැප් ටික ඔක්කොම ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් ඔයගලන්ට. දැන් අර රජිනි වගේ උත්තර දාන්න ඕගොල්ලොත් හොනේ. right මේක ගන්න බලන්න. හොඳයි. විනුකි හොඳයි. විනුකි නියමයි. රවිෂ්ක පොඩ්ඩක් නතර කරන්න දැන් විනුකි 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 දුව හරියටම හරි මොකද විනුකි දුව මෙතනින් ගත්තා මෙහෙම රවිෂ්ක රතු පාට මෙහෙම ගත්තොත් වැරදි මොකද දෙන්නයි අපේ රූල් එකක් තියෙනවා try to take maximum in a group මෙතන දෙන්නයි නේ බලන්න විනුකි මෙහෙම ගත්තා මෙහෙම ගත්තා එතකොට මේකේ group ටික හැදෙන්නේ මේ විදිහට තමයි හරිද ඒක තේරුණාද right අපි යමු ඊළඟ එකේ group සදන්න දැන් උගන්න හරි අපි මේ ගෲප් එකේ යාළුවොත් ලියාගමු කවුද කියලා මේ ගෲප් එක ගත්තා එකක් තව ගෲප් එකක් රණුකි ගත්තා මෙහෙම රතු පාට ගෲප් එක තව ගෲප් එකක් ගත්තා කොළ පාට ගෲප් එක එතකොට මේ ගෲප් එක හරි ලේසි ගන්න උඩින් බලලා ලියන්න තියෙන්නේ මේ C D බා හරි ලේසි උඩින් බලලා ලියන්න තියෙන්නේ එතකොට රතුපාට ගෲප් එක ගැන කියන්න බලන්න විනු කියන්න බලන්න ඒකේ ඒකේ මෙතනින් බලන්න පුළුවන් මේ පදේ වෙනස් වෙනවා ඒ පදේ වැඩක් නැහැ හැබැයි B පදේ හොඳයි B ලියන්න පුළුවන් මේ B මුකුත් වෙලා නැහැ වෙරි ගුඩ් දෙන්නම ලියන්න කමන්නේ රනුෂ්කා විනුකී දෙනම ලියන්නේ ප්‍රශ්නයක් නෑ රවිෂ්ක හරි ඔයාල ලියපුවක හරි බී හරි හරි ඔයා බම බලනවා දැන් චෙක් කරනවා මම මේ පැත්තේ ගත්තොත් ඒ පදේ වෙනස් වෙන්නවා බී වෙනස් වෙන්නේ නෑ උඩින් බැලුවොත් රවිෂ්ක මෙහෙම ඇල්ලගන්නේ උඩින් බැලුවොත් මෙයාට අයිති වෙන්නේ රතුපාට ගෲප් එකට අයිති වෙන්නේ කවුද මෙන්න මෙයයි මෙයයි බලමු බින්දුවට මොකද වෙන්නේ එක වෙනවා එහෙනම් තනිකර ඒ C කියන පදේ ගන්න බෑ C ගන්න බෑ උඩින් බැලුවොත් D කියන පදේ මොකද වෙන්නේ කිසි ප්‍රශ්නයක් නෑ වෙනස් වෙන්නේ නෑ හැබැයි D ඩෑෂ් නම් පිළිතුර වෙන්නේ විනුකිගේ පිළිතුර හරි D D ඩෑෂ් එතකොට රවිෂ්ක මේකේ C එක ගන්න බෑ very good right හරි එතකොට අන්තිම එකට යන නිල් තද නිල් පාට ගාපක රවිෂ්ක දැන් කරන්න බලන්න තේරුණාද කියලා බලන්න දැන් මේ හතරේ ගෲප් එකේ හැම විටම දෙක දෙක එන්නේ මේ බලන්න දැන් මේ දෙකේ ගෲප් එකක් නම් අනිවාර්යෙන් එලිමන්ට් තුනක් එන්න ඕනේ බලන්න කරන්න මේ පැත්තෙන් ගන්න ලේසි මේ පැත්තේ මේ කෙලිම ගන්න පුළුවන් මේ පැත්තේ මෙතනින් ගන්න බය නැතුව ගන්න මෙතනින් මේ එදගෙන යන්න පුළුවන් මෙතනින් මේ දෙන්නට මුකුත් වෙන්නේ නැහැ. මෙයා ගන්න පුළුවන්.
A-dash B හරියටම හරි. උඩින් බැලුවොත් C. Very good. දෙන්නම හරි. Right. අපි එකක් මකමු. හරි. දැන් අපි අනවශ්‍යව මකලා output එක ලස්සනට පෙන්වන්න තියෙනවා. හරි. එතකොට අඩුවක් තියෙනවද බලන්න? ඔන්නවා මේක. මේක හරි D D bar. මේක හරි. මෙතන තියෙන්නේ මොකද්ද? D D bar. මේක තුනක් වෙනවා. හේතුව මේවා තියෙන්නේ කීයද? කීයද තියෙන්නේ? රෝස පාටින් නෙමෙක මේක. දෙකයි. එලිමන්ට්ස් දෙකයි තියෙන්නේ. තර්මේ තමයි අවසාන පිළිතුර C D bar plus B D bar plus A bar B C. Very good. මේක තමයි අපේ අවසාන පිළිතුර වෙයි. හරි එහෙනම් අපි අද දවසේ කරේ කානෝ මැප් එක කානෝ මැප් එකේ අවසාන පිළිතුර ගන්න කානෝ මැප් එකේ නීති කතා කරා කානෝ මැප් එකක් එක අවුට්පුට් එක ගන්න කොහොමද කියලා කතා කරා ඔයාලට තව හොඳට තේරෙන්න ඕනි හින්දා මේ ප්‍රශ්න ටික නැවත දෙනවා පිළිතුරු ලියන්න ඕනේ අවසාන පිළිතුර හැම කෙනාම දැන් මේ තව ප්‍රශ්නයක් මේක මේක නිවැරදි පිළිතුරු ටික අප්ලෝඩ් කරන්න රජිනී අප්ලෝඩ් කරා යාගේ පිළිතුරු ටික වෙරි ගුඩ් දැන් ඔගොල්ලෝ ආසය කරන්න හරි බලන්න මේක කොහොමද කියන්නේ කියලා ආ බෑ බෑ මේක වැරදි නෑ 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 අපෝ මේ පුංචි ගෲප්ස් ගන්න එපා හැකිතාක් ලොකු ගෲප්ස් ගන්න ආ නෙත්බි ඔයාගේ ගෲප් එක හරි අන්න හරි හරි දැන් ඔක්කොම මකලා අය අලුතෙන් කරන්න हरी දැන් තේරුණා නේද? පුළුවන් තරම් වැඩි මම මේ දුන්නේම ඔයගලට ඒ වගේම තමයි කරන්න. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. තව මම කානෝ මැප් කීපයක් ඔයගලට අප්ලෝඩ් කරනවා. එතකොට අපිට බලන්න පුළුවන්. හරි. එහෙනම් හෙට හම්බ වෙමු. හෙට ක්ලාස් එකේ.